හැමෝටම සුබ දවසක්. නිව්යෝක් ටයිම්ස් ඊයේ දිනේදී වාර්තා කර ඇත්තේ යුක්‍රේනයට යවා ඇති බටහිර නිෂ්පාදිත කාලතුවක් වූ සටන්වලදී නිරන්තරයෙන් කැඩී බිඳී යාම හෝ හානි වෙමින් පවතින අතර මෙය එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට ගැටලුවක් වී ඇති බවයි. එමෙන්ම නිව්යෝක් ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ බටහිරෙන් යුක්‍රේනයට යවා ඇති හොවිට්ස 350න් තුනෙන් එකක් ඕනෑම වෙලාවක ක්‍රියා විරහිතය යනුවෙනි. දිගු කාලීන භාවිතයේ හේතුවෙන් ආයුධ දැවියාම හෝ සටන්වලදී හානි වී ඇති අතර අලුත් වැඩියා කළ නොහැකි නිසා යුක්‍රේනයට ලබා දී ඇති බටහිර ආයුධ දිනෙන් දින කැඩී බිඳී යන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඇමරිකාව විසින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව නොවැම්බර් 23 වනදා වන විට එක්සත් ජනපදය මිලිමීටර 155 හොවිට්සර්වලින් 142ක් සහ තුවක්කු සඳහා කාලතුවක්කු උණ්ඩ 924,000ක් මිලිමීටර 105 හොවිට්සර් 36ක් සහ කාලතුවක්කු උණ්ඩ 180,000ක් ඇතුළත් කර තිබෙනවා. බටහිරින් ආයුධ නැවගත කිරීම මේ ගැටුම දිගු කිරීමක් පමණක් බව රුසියාව නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙනවා. යම් හේයකින් මේ යුද්ධයේදී යුක්‍රේනයට බටහිර සහය නොදී සිටියා නම් යුද්ධයේ කෙටි කාලයකින් නිමා කිරීමට හැකියාව තිබූ බවත් යුද විශ්ලේෂකයෝ පවසනවා.